දකුණ අප්‍රිකා කණ්ඩායම මීට පෙර ශ්‍රී ලංකාවට මුණගැහුණු දකුණු අප්‍රිකාවේදී මුණගැහුණු අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලියේ ජයග්‍රහණය අත්කරගත් ඉතිහාසයක් එක්ක තමයි මෙවර T20 තරගාවලියට දකුණු අප්‍රිකාව සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මුණගැහෙන්න තරඟ වදින්න තියෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් ඇතුලේ මේ තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාව පැත්තෙන් ලොකු වටිනාකමක් සහ ලොකු වැදගත්කමක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ තුළ නිර්මාණය වෙනවා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණය කරන්න නම් පසුගිය ටෙස්ට් තරගාවලියේ වගේ මේ පවතින එක් දින තරගාවලියේ පන්දියවපු පන්දියවන්නන්ගින්මද අපි T20 තරගාවලියට යන්නේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකා තේරීන් කමිටු සභාපතිවරයා අසන්තද මෙල් කියපු විදිහට දේශීය ක්‍රිකට් පිටියේ වැඩපෙන්න ක්‍රීඩකයන්ට අවස්ථාව දීලා පන්දියවන්නන්ට අවස්ථාව දීලා ඔවුන්ගෙන් හොඳ පන්දියමේ බලකායක් නිර්මාණය කරගනිමින් අපි T20 තරගාවලියට යනවාද කියන කාරණය පිළිබඳ අපට හිතන්න අවස්ථාව තියෙනවා. ඉතින් එහිදී ශ්‍රී ලංකා පන්දියවන්නන්ට දැන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන පසුගිය ටෙස්ට් තරගාවලියේත් ඒ වගේම මේ එක් දින තරගාවලියේත් පන්දියවන්නන්ට අමතරව ශ්‍රී ලංකා පන්දියවන්න බලන්නේ ශක්තිමත් කරන්න පන්දියවන්නෝ යොදා ගන්නවා නම් ඒ කවුරුන් අතරින්ද යොදා ගන්න ඕන කියන ප්‍රශ්නෙට හොඳ විකල්ප පිළිතුරු ගන්නවක් පසුගිය දේශීය T20 පිටියෙන් අපිට ලැබුණා. ඒ T20 පිටියේ අපට දක්ෂතා පෙන්වපු පන්දියවන්න අතරින් මේ සඳහා විකල්ප පන්දියවන්න තෝරා ගන්නට අවස්ථාව තියෙනවා. ඉතින් අපි බලන්න සූදානම් වෙන්නේ කවුද පසුගිය දේශීය පිටියේ දේශීය T20 පිටියේ වැඩ පෙන්වපු පන්දියවන්න කියලා. ඒ අතර විශිෂ්ටතම පන්දියමක් වාර්තා කළේ ශ්‍රී ලංකා දේශීය පිටියේ ශ්‍රී ලංකා පළමු පෙළ පන්දියවන්නන් අතරේ ගෝඩ් ෆාදර් විදිහට අපි හඳුනගන්න මාලින්ද පුෂ්පකුමාර තමයි මේ තරගාවලියේ වැඩිම කඩුලුලාභිය විදිහට පන්දුවෙන් දස්කම් දැක්වේ. ඔහු තරඟ 7කදී කඩුලු 20ක් දවා ගන්නේ එක් කඩුලකට 7.1ක සාමාන්‍යයක් එක්ක. ඒ වගේම ඔහු පන්දුවාරයක් යොමු කරලා තියෙන්නේ 5.6ක ලකුණු සාමාන්‍යයක් එක්ක. ඒ වගේම දේශීය පිටියේ හිටපු දීර්ඝ කාලයක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට දේශීය පිටියේ වැඩ පෙන්නපු දිලේෂ් ගුණරත්න තමයි ඒ පන්දුවේ දෙවෙනි තැන ඉන්නේ. දිලේෂ් ගුණරත්න තරඟ 8කදී කඩුලු 1000ක් ලබාගෙන තියෙන්නේ එක් කඩුලකට 11.4ක සාමාන්‍යයක් අගෙම ඔහු එක් පන්දුවාරයකදී 6.4ක සාමාන්‍යයක් තමයි ප්‍රතිවාදී ප්‍රතිකරුවන්ට ලබා දීලා තියෙන්නේ. ඒ වගේම නැගීන තුන්ිරිය ක්‍රීඩකෙක් විදිහට දේශීය පිටියේ කාලයක් තිස්සේ වැඩ පෙන්නන අදීප තිලංචන තමයි මේ පන්දුවවන්නන් අතරේ තුන්වන ස්ථානයේ ඉන්නේ. ඔහු තරඟ 8කදී කඩුලු 15ක් ලබාගෙන තියෙන්නේ එක් කඩුලකට 14.2ක සාමාන්‍යයක් අගෙම එක් පන්දුවාරයකදී ඔහු ලකුණු ලබා දීලා තියෙන්නේ 7.2ක් විතරයි. ඉතින් මේ පන්දුවවන්න මේ විදිහට පෙළ ගැහිද්දී හතරවන ස්ථානයේ ඉන්නේ අවුරුදු 12කට වැඩි කාලයක් දේශීය පිටියේ වැඩ පෙන්නපු උමේග චතුරංග තරඟ 5කදී කඩුලු 13ක් ලබා ගන්නේ එක් කඩුලකට 7.8ක සාමාන්‍යයක් වගේම එක් පන්දුවාරයකදී 6.9ක ලකුණු වේගයක් ලබා දෙමින්. ඒ වගේම මේ පන්දුවවන්න අතරේ පස්වෙනි තැන ඉන්නේ සාලිය සමත්. සාලිය සමන් කියන්නේ දේශීය පිටියේ ඉතා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකෙක්. සාලිය සමන් තමන් මුහුණ දීපු තරඟ 5කදී කඩුලු 13ක් ලබා ගන්න සමත් වෙන්නේ එක් කඩුලකට 10.7ක සාමාන්‍යයක් වගේම එක් පන්දුවාරයකදී 7.2ක ප්‍රහාරාත්මක දළ වේගයක් තමන්ගේ පන්දුවාරය තුළ රඳවාගෙන. ඒ විතරක් නෙමෙයි මේ තරගාවලියේ අපි දුටුවා ලසිත් මාලිංගට සමාන ඉරියව්වකින් පන්දුවවන නුවන් තුෂාරත්. ඒ වගේම දේශීය පිටියේ ප්‍රතිකරුවෙක් විදිහට වැඩ පෙන්වන දකුණු පාදක පන්දුවවන කරන පුලින තරංගත් කියන මේ පන්දුවවන දෙදෙනා අතරේ කඩුලු 13 ගානේ බෙදී ගිහිල්ලා තිබුණා. ඉතින් මෙන්න මේ පන්දුවවන තමයි දේශීය ට්විටින් ඉතින් මෙන්න මේ පන්දුවවන්න තමයි දේශීය T20 පිටියේ පන්දුවෙන් දස්කම් දක්වලා තියෙන්නේ. ඔන්න ශ්‍රී ලංකා කණ්ඩායමට එළමෙන දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා T20 තරගාවලියට පන්දුවවන්නන් තෝරගන්නා නම් හොඳ විකල්ප ගණනාවක් තියෙනවා. දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් කණ්ඩායමේ එක් දින කණ්ඩායමේ ඉන්න පන්දුවවන්නන්ට අමතරව දකුණු අප්‍රිකාවට අලුත් අභියෝගයක් ලබා දෙන්න පන්දුවවන්න තෝරගන්නවා. ඉතින් මේ විකල්ප අතරින් කවුරුන් දකුණු අප්‍රිකාව සමග මුහුණ දෙන T20 තරගාවලියට තෝරගනීද කියලා ක්‍රිකට් ලංකා අපි ඔබත් සමග බලන්න. ඉතින් ඔබේ අදහසක් මේ ක්‍රීඩකයෝ ගැන මේ පන්දුවවන්න ගැන ඔබේ අදහසක් මේ වීඩියෝට පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් පිටියේ සිදුවන තවත් මෙවැනි සුවිශේෂී දේ දකින්න විඳින්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්න ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.